මතක තියාගන්න ධර්ම දානේ ක්‍රම කීපයක් තියෙනවා. ධර්මයේ දේශනා කිරීම තමයි උත්කෘෂ්ඨම ධර්ම දානය. මොකද ඒ වෙලාවේදී දේශකයන් වහන්සේගේ හිත ඒකට යෙදෙනවා, කය ඒ සඳහා යෙදෙනවා. ඒ වගේම වචන යොදවනවා, වචී විඤ්ඤාප්තිය, කාය විඤ්ඤාප්තිය හට ගන්නවා. ලොකු කුසල ශක්තියක් ජනනය වෙනවා ධර්මයේ දේශනා කරනකොට. ඉතින් ඒ නිසානේ දුටුගැමුණු රජුරවන්ට නේද අවශ්‍ය උනේ ධර්මයක් දේශනා කරන්න. එතුමා ලෝවා මහා පාය රුවන් මැලිසෑය ඒ සියලු පින්කම් කරා. අතර රුවන් මැලිසෑය නම් කරේ අවසාන කාලෙදී විශේෂ පින්කම් රාශියක් කරා. මිරිස වැටිය පූජා කරා, ලෝවා මහා පාය පූජා කරා. එතුමාට දැනගන්නට ලැබුණා සියලු දානයන්ට ධර්ම දානේ අග්‍රයි. ඒ නිසා මමත් ධර්ම දානේ දෙන්න ඕන කියලා සිතවිල්ල පහළ වුණා. පහළ වෙලා සංඝයා ළඟට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි ධර්ම දානේ දෙන්නේ කොහොමද? එහෙනම් ධර්ම දානේ බණක් කියන්න කිව්වා. සුවා එහෙනම් මම බණක් බණ ධර්ම බණ බණ ටිකක් දාන්නව හොඳට. ඊට පස්සේ කිව්වා එහෙනම් මම බණ දේශනා කරන්නම් කියලා. රජුරෝනේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා වැඩම කරා. රහතන් වහන්සේලා පවා වැඩම කරනවා. දැන් ධර්මයේ දේශනා කරනකොට මතක තියාගන්න පිංගතුනි අපිට ගෞරව දෙකක් තියෙනවා. පුද්ගල ගෞරවය, ධර්ම ගෞරවය කියලා. පුද්ගල ගෞරවය කියලා කියන්නේ පුද්ගලයාගේ ස්ටේටස් එක, නැත්නම් සීලය, වැඩිහිටි කමට අපි ගරු කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා නම් වස් පිළිවෙලට නේ, වස් පිළිවෙලට අපි ගෞරවය දෙනවා. ගිහි අය නම් වයසට ගෞරවය දෙනවා. ඒක නම් වැඩිහිටි ගෞරවය. ඒක නම් පුද්ගල ගෞරවය කියලා. නැත්නම් ධර්ම ගෞරවය. ධර්ම ගෞරව කියන්නේ දේශකයාට කරන ගෞරවය. එතකොට උපාලි මහරහතන් වහන්සේට ওই ගැටලුව මතු වුණා. මොකද උපාලි මහරහතන් වහන්සේ විනය උගන්වනවා. විනය උගන්වනකොට සමහර වැඩිහිටි භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් විනය ඉගෙන ගන්න ඕනේ. එතකොට ගැටලුවක් ආවා. දැන් ගෝලයානේ ඉගෙන ගන්න කෙනා ගෝලයා, උගන්වන කෙනා ගුරුවරයා. උපාලි සන්නසේ බාලයි. හැබැයි ඉගෙන ගන්න කෙනා වැඩිහිටි. අපේ ශාසනය හැටියට වැඩිහිටියට ගරු කරන්නට ඕනේ නේද? එතකොට ප්‍රශ්නයක් ආවා. හැබැයි උපාලි ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය. ධර්මයටත් ගරු කරන්නට ඕනේ, දේශකයාට ගරු කරන්න ඕනේ. එතකොට කොහොමද පිළිපදින්නේ? බාල ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිහිටි භික්ෂුවකට ධර්මය කියනවා නම්, බණ කියනවා නම්, ඒ බාල ස්වාමීන් වහන්සේ කොහොමද වාඩි වෙන්න ඕනේ? උසාසනයකද, පල්ලෙහා ආසනයකද, සම ආසනයකද? උසාසනයක වාඩි වුණොත් පුද්ගලයා අහන කෑන වැඩි හිටීනේ, එයාට අගෞරවයක් කළා වෙනවා. එතකොට පල්ලේ ආසනයක හිටියොත් ධර්මයේ දේශනා කරන්නේ ධර්මයට අගෞරවයක් සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා, මහණෙනි පුද්ගල ගෞරවයට වඩා ධර්ම ගෞරවේ ඉහළයි. ඒ නිසා බාල ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිහිටි භික්ෂුවකට බණ කියලා දෙනවා නම් එක්කෝ ඒ බාල ස්වාමීන් වහන්සේ උස ආසනයක ඉන්න ඕනේ, එහෙම නැත්නම් සම ආසනයක ඉන්න ඕනේ. සම ආසනයක ඉන්නකොට අර ස්වාමීන් වහන්සේටත් ගෞරවයක් කරා වෙනවා. හැබැයි උස ආසනයක හිටියා කියලා කිසි වරදක් නැහැ. ඉතින් ওই විදිහට දුටුගැමුණු රජුරෝ දැන් ඉහළ ආසනයක වාඩි වෙලා වටාපතකුත් අරගෙන බණ කියන්න සූදානම් වුණා. රහතන් වහන්සේලා මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා ඉස්සරහින්. කියාගන්න බැරි වුණා. වෙවුලන්න පටන් ගත්තා. දාඩිය දහන්න පටන් ගත්තා. මොකද හේතුව ඉදිරියේ ඉන්නේ ත්‍රිපිටක ධාරී පටිසම්භිදාලාභී අභිඥාලාභී ස්වාමීන් වහන්සේලා. කොහොමද මේ බණක් කියන්නේ? එන්න වචන එන්නට ගැලවෙන්නේ. ඊට පස්සේ වහාම මේ වටාපත බිමින් තියලා ඉදිරියට ගිහිල්ලා වැඳලා සමාවෙල්ලු. අනේ ස්වාමීනි, කරන්න බැරි දේවල් කරන්න ගිය එකට සමාවෙන්න, බැරි දේවල් කරන්න ගිය එකට මට නම් මේ බණ කියන්න බෑ. බණ කියන එක ඔබ වහන්සේලා වැනි වික්තායටම බාරයි ස්වාමීනි කියලා කිව්වා. ඊට පස්සේ අනේ ස්වාමීනි, හැබැයි මට හිතේ දුකක් තියෙනවා. මට ධර්ම දාණය දෙන්න ඕනේ තාම. මං කොහොමද ධර්ම දාණය දෙන්න ඕනේ? ආහෙනා රජතුමනි, උත්කෘෂ්ඨම ධර්ම දාණය ධර්මයේ දේශනා කිරීම. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි ඔබටත් පුළුවන් ධර්ම දාණයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙන්න. කොහොමද? ධර්ම දේශනාවට ස්වාමින් වහන්සේට ආරාධනා කරන්න. ධර්ම දේශනා කරවන්න. ධර්ම දේශනා කරන තැන්, අහන තැන් සකස් කරන්න. ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලාට අනුග්‍රහ කරන්න. උන්වහන්සේලාට පහසුවෙන් බණ කියන්නට අවස්ථාව සලසා දෙන්න. මේ හැම එකකින්ම ඔබට ධර්ම දාණය සිද්ධ කරන්න පුළුවන්. එතුමා එතන් පටන් විශේෂයෙන්ම රට පුරා ධර්මශාලා ඇති කරා. ඒ වගේම දේශකයන් වහන්සේලාට විශේෂයෙන් අනුග්‍රහ දක්වුවා. බණ කියවුවා රට පුරා. මේ තමයි
එතුමාගේ ධර්ම දාණය. ඔය වගේම ධර්ම දානයක් සිද්ධ කරා ඉන්දියාවේ හිටපු විශේෂ අධිරාජ්‍යයේ කවුද? අශෝක අධිරාජ්‍යයා. එතුමා ධර්ම මහා මාත්‍යවරු පත් කරවලා රට පුරා ධර්ම පණිවිඩය අරගෙන ගියා. එතුමා සෙල්ලිපි වල ලිව්වා මිනිස්සු කළ යුතු නොකළ යුතු දේ. භික්ෂුන් වහන්සේලාට පවා සංඝ බෙහෙදය කරපු අයට සලකන්න ඕන විදිහ දිය යුතු දඬුවම ඔවුන්ට කළ යුතු දේවල් සෙල්ලිපි වල ලිව්වා. මේ තමයි ඒ රජතුමාගේ බලාපොරොත්තු උනේ මේ තුලින් රටවැසියා යහපත් වේවා කියන එක. ඒ විදිහට පින්වතුනි ධර්ම දාණය අපිට දෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. අද කාලේ ගත්තොත් ඉතාම ඉහළ ක්‍රමවේද පහසු ක්‍රමවේද තියෙනවා. දැන් බණ පොතපත පූජා කරන්න පුළුවන්. ඊට පස්සේ තමන් ධර්මයේ print කරලා බෙදා හරින්නට පුළුවන්. සමහර අය කරනවා පොය දවස්වලට ඒ ධර්ම පත්‍රිකා වටිනා කියන දේවල් බෙදා දෙනවා. ඉතින් අද කාලේ නම් ධර්ම දේශනා නේද ෆෝන් එකෙන් ෂෙයා කරගන්නට පුළුවන්. එතකොට ධර්ම දේශනා සමහර අයට රෙකෝඩ් කිරීමෙන් මොනවද පටිගත කිරීමෙන් දායකත්වයේ දෙන්නට පුළුවන්. මේ ආදී ලෙසට ඒ ධර්ම දාණයට අනේක ප්‍රකාර විදිහට අපිට සහභාගී වෙන්නට පුළුවන්. ඒ වගේම තව ධර්ම දානයක් ධර්මයේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලාට අනුග්‍රහ කිරීමත් ධර්ම දානයක්. ධර්මයේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේට පහසුවෙන් ඉගෙන ගන්නට ඒ කටයුතු සැලැස්වීමත් ධර්ම දානයක්. ධර්මයේ ඉගෙන ගන්න ශාලා සකස් කිරීම මේවත් ධර්ම දාන. මේ සියල්ලක්ම අනුලෝම වශයෙන් ධර්ම දාණයට ඇතුළත් වෙනවා පින්වතුනි.